ඔව් බාගට දිරාපත් වුණු සුම්බීස්ලා අප්‍රසන්නයි තමයි. ඒත් මේ ඉතා සුන්දරයි කියලා සලකන මිනිස් ශරීරයට මෙරුණට පස්සේ මොකක් වේවිද? අපි දැන් මේ අප්‍රසන්න දේ ගැන හොයලා බලමු. මරණය උපත මෙන්ම ස්වභාවිකයි. ඒත් ඒ දෙක සමරන විදිහ නම් ඉතාමත් වෙනස්. මරණය සිදුවන මොහොතේදී අපේ මොළේ ක්‍රියාකාරකම් වැඩිවීමක් සිදු වෙනවා. අවසන් ඔක්සිජන් සල්පයේ සෑවීමත් සමග සියල්ල අඳුරු වෙනවා. ශරීර ක්‍රියාකාරීත්වය නිගමනය කරන හෝමෝන මොළේ විසින් නතර කරලා දානවා. ඒත් සමහර භෞතික කාර්යයන් තවත් මිනිත්තු කිහිපයක් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි අවසානයේදී සියලුම කාර්යයන් නතර වීම සහ පශ්චාත් මරණ ක්‍රියාවලිය සිදුවීම ආරම්භ වෙනවා. මුලින්ම මරණයේදී සියලුම පේශී ලිහිල් වෙනවා. ඔයාගේ පේශී සංකෝචනය කර තබා ගැනීමට නම් ඔක්සිජන් දහනය කර ලබා ගන්නා ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔක්සිජනුත් නැහැ, සංකෝචනයකුත් නැහැ. මෙයට විධායක ස්නායුවත් අදාළ වෙනවා. මේ නිසා තමයි ඇතැම් විට මුත්‍රා සහ මලපහ වීම සිදුවන්නේ. දැන් වෛද්‍ය විද්‍යාත්මකව අපේ ශරීරයේ මියගොස් තිබුණත් එයින් හැමදේම මියගොස් ඇතැයි කියලා කියවෙන්නේ නැහැ. අපේ යන්ත්‍රවල සම මතු පිට ඒ වගේම අනිකුත් ස්ථානවල සිටින ට්‍රිලියන 100ක් පමණ වන බැක්ටීරියා ගැන කතා නොකර ඉන්නේ කොහොමද? මේගොල්ලෝ අපේ මුළු ජීවිත කාලය පුරාම අපිත් එක්කම ඉන්නවා. ඉතින් දැන් මරණින් පසුව ඔවුන්ට නවතින්න හේතුවක් තියද? නැහැ. ආල්ගෝ මොටිස් හෙවත් මරණයේ දෙවැනි අධීරය ඉක්මනින්ම ඇරඹෙනවා. සාමාන්‍ය මිනිස් ශරීරයක් පැයකට සෙල්සියස් අංශක 1.5ක් හෝ 0.83ක් ලෙස තාපහානියක් සිදුවෙමින් කාම රුස්නත්වයට පත් වෙනවා. හදගස්මක් නොමැති නිසා ලේ සහ තරල ශරීරයේ පහළ කොටස් වල ගුරුත්වාකර්ෂණය නිසා ඉතාමත් සැහැල්ලුවෙන් ගලා යනවා. තරම පැහැපත් සමක් ඇති අයගේ මේ ලේ ගලා යාම ශරීරයේ පිටතින් නිල් දම් පැහැයෙන් දැක ගන්න පුළුවන්. ඒත් මරණයෙන් පෑ දෙකකට පසු ලේ ගල්වීම සිදු වෙනවා. මේ තම මරණ පරීක්ෂකවරුන්ට මරණයෙන් පසු ශරීරයේ අදාළ ස්ථානයේ වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇද්ද කියලා නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. පෑය 3ක සිට 6ක් ඇතුළත නැවත මස්පිඩු තදවීම සිදු වෙනවා. මරණයෙන් පසු කැල්සියම් පේශි තුලට ගමන් කරනවා. ඊට පස්සේ පේශි තුල තියෙන ප්‍රෝටීන සමගද සම්බන්ධ වෙනවා. මේ පාලනයේ තොරව සිදුවන සම්බන්ධ වීම නිසා පැය 24 සිට පැය 48ක් දක්වා තදව දැඩිව තිබීම සිදු වෙනවා. මේ කාලය වෙනකොට ඇස් විවෘතව තිබ්බනම් කළු ඉන්ද්‍රියාව නොපෙනී යාවි. ඒ ටික කාලයක් ගත වෙද්දී ඇස් පිය ගල්වීම සිදු වෙනවා. එතකොට අර චිත්‍රපටිවල තියෙන ඇස් පියාගැනීම මොනවද? ඔයා හැකි ඉක්මනින්ම මරණය සිදු වහම ඇස් වසනවා නම් මේ ගැටලුවක් වෙන්නේ නැහැ. ඒත් ඔයාට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඉන්දියාවේ සිදු කරපු රෝග නිවාරණ වාර්තාවකට අනුව 63%ම පිටිස මරණයේදී සම්පූර්ණයෙන්ම ඇස් වසා ගන්නා බවට තහවුරු වී තිබෙනවා. එය විශාල දෙයක් වගේ මට නම් පේන්නේ. හරි දැන් ඔබ මැරිලා. හරි දැන් ඔබ වියෝජනය වීම ආරම්භ වෙලා. ඔබේ සෛල මියගිහින්. ඒ වගේම කැඩී යාම ආරම්භ වෙලා. මේ අවස්ථාවේදී සෛලවල මරණය සිදුවන්නේ නෙක්‍රසී නිසායි. සංසරණය සිදු නොවන නිසා මැරුණු සෛල ඉවත් නොවී මුළු ශරීරයම අවුල් සහගත වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ගොඩනැගීම නිසා පටකවල pH එකේ වැඩි වෙලා සෛල දුර්වල වීම සිදු වෙනවා. එහිදී ඇතුළත ද්‍රව්‍ය නිදහස් කරමින් සෛල පටලය විදගොස් අවට පටල අසලට මුදා හැරෙනවා. මෙම තරලවල ඇති එන්සයිම නිසා පැහැ වෙනස් වීම හා බිබිලි ඇතිවීම ටික කාලයක් සිදු වෙනවා. ස්වභාවික සුද්ධද්‍රවීන් මගින් අපේ සසල සහ ආහාර ජීර්ණ පද්ධතිවල ඇති ඔක්සිජන් සැකරීම සිදු කරනවා. ඒ වගේම ශරීරයේ අනිත් කොටස් වලටද පැතිරියාම අරඹනවා. උදාහරණයක් විදිහට පිත්තාශයේ ඇති එන්සයිම විසින් ඒව ජීර්ණය කිරීම සිදු කරනවා. මෙයට ඉදා ආශා කරන බඩවැල් වල ඇති බැක්ටීරියා විසින්ද ඒ මත යැපීමට පටන් ගන්නවා. ඒ නිසා තමයි මැරුණාට පස්සේ උදරයේ කොළඹහ ගැනීමක් සිදුවන්නේ. වාතයේ වර්ධනය වෙලා දිරාපත් නොවන මලවැන් ද්‍රව්‍ය ශරීරයෙන් ඉවතට තල්ලු කරනවා. මේ අවස්ථාවේදී තමයි විසාගත නොහැකි දුගඳක් හමන්නේ. කාබනික ඇමයිනෝ රසායන ද්‍රව්‍ය දෙකක් වන පුට්‍රසින් සහ කැඩවරයින් මෙම අන්තක්‍රියාවේදී සෑදෙනවා. ඒ වගේම ක්‍රමයෙන් මේවා රුධිර නාල තුළට ගමන් කරනවා. මේ විදිහට ශරීරයේ ඉදිරියට ඇති සෑම කොටසකින්ම මෙම රසායනික ද්‍රව්‍ය පිටතට ගොස් දරුණු කුණු ගඳක් හමනවා. මෙලෙස නෙක්‍රසිය සහ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ක්‍රමයෙන් පොළපැහැ, දම් පැහැ සහ අවසානයේදී කළු පැහැයට වෙනවා. මේ දුගඳ නිසා තමයි ක්‍රමයෙන් ශරීරයට ඇවිල්ලා බිත්තර දාලා ශරීරය යටත් කරගන්නේ. එක් පියාඹන මැස්සෙකු දවසකින් පැටව බිහි කර හැකි බිත්තර 300ක් පමණ දමනවා. එයින් බිහිවන සුහුඹුලා එහි ළඟ ඇති පටකවල යැපෙමින් සතියක් පමණ වෙසෙනවා. ඔවුන් තමයි පසුව මැස්සන් බවට පත් වෙන්නේ. එයින් සතියකට විතර පස්සේ බැක්ටීරියාවන් සහ පණුවන් විසින් ශරීරයේ සිදුරු සාදා එයින් වහනය වෙන දුගඳ තවදුරටත් වැඩි කරනවා. මෙම පණුවන්ට මැරුණ ශරීරයකින් 60%ක් පමණ සතියකින් ජීර්ණය කරන්න පුළුවන්. ඒත් තව බොහෝ දේවල් වෙන්න තියෙනවා. මේ පළමු සතිය ඇතුළත සිදුවෙච්ච දේ පමණයි. ඊළඟට බියුටික් පෑසීම සිදුවීම ආරම්භ වී අවයව හා පටකවල ඉටි බැඳීම සිදුවී මමියක් මෙන් පෙනේවි. මෙම පටක තවදුරටත් ජීර්ණය කිරීම බැක්ටීරියා, ක්‍රුමීන්,
ප්‍රෝටෝසෝවාන් සහ දිලීර මගින් සිදු කරනවා. මෙම සිද්ධියට ඉතාමත් දිගු කාලයක් ගත වෙනවා. ඇතැම් විට අවුරුද්දක් හෝ ඊටත් වැඩියි. සියලුම තරුණවලින් වැඩි කොටස් වියළුණු පසු පශ්චාත් ජීර්ණයේ ඇරඹෙනවා. මෘදු පටක හා අවයව වියලී ගොස් සෙවීමට පත් වුණත් අස්ථි, කෙස්, කාටිලේජ් හා මුල්වකවානු වේදී ඇතිවන ඇලෙනසුළු අතුරු ඵලයන් තවමත් පවතිනවා. මේ වන විට කුමින් සහ මැස්සන් ඉතිරිව ඇති කොටස් කාදැමීම අරබන අතර අපරාපරී වර්ෂ ගණනාවක් මුළුල්ලේ සතුන් හා ශාක ශරීරයේ කාදැමීමත් සමග ක්‍රමයෙන් දූවිල්ලෙන් දූවිල්ලට පත්වෙලා නැති වේවි. ඒත් වර්තමානයේදී මෙම ක්‍රියාවලිය මුල් දින කිහිපයේදී සිදුවන්නේ නැහැ. ස්වාරක්ෂණය සහ සීත කිරීම මගින් මෙම ක්‍රියාවලිය බොහොමයක් පමා කරන්න අපි සමත් වෙලා තියෙනවා. ඒත් මම මුලින් කියපු දේවල් සිදුවීමට නම් ඔබ මලමිනියක්, එහෙම නැත්නම් පරණ පීස කැල්ලක් වගේ ඔබව ඉවතට දාලා තිබිය යුතුයි. ඇත්තටම අපි මිය යනවා. ඒත් අපේ මේ පිළිකුල් තෙත් මලමිනිය නිසා ජීවත් වෙන අය බොහොමයි. එහෙනම් වැළැක්විය නොහැකි. ඒත් එක අතකින් එය චිත්තාකර්ෂණීයයි නේද? ඔයා මේ ගැන හිතන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දක්වන්න. ඉතින් මේ වගේ අධ්‍යාපනික වීඩියෝස් තවත් බලන්න කැමති නම් අදම YouTube එකේ සර්ච් කරන්න SCIKER.